ගලක් නුරා සීනෙන් කීරහසේ හැඟුමන් පෑදෑසේ නැවතුනා ගෙහින හදවත පුරා දේරී නිතෝ දේරී රහසින් කියාලේ ඇස්මා වැදෙනා සිනාව පිපුණා සඳලු මම ඉඳ හිට මග තොට නැත් හමු වන විට නොකියා කියුදේ නව නොකියා ඉන්නට හිත හොලන්නට බෑ හදරි දුන්දේ විදුනු අදර එකතු වෙන කාලේ ගයම දවසක ජීවිතේ තාලේ සාමාන්‍ය ෂැම්පූ වලට වඩා දෙගුණයක් ක්‍රියාකාරී ක්ලියර් මෙන් ලුවන්කේකේ මෙන් ෂැම්පූ මං මිස්ට මිස් කියනවටද කැමති නැත්තම් මැඩම් කියනවටද කැමති ලැජ්ජ වෙන්න එපා මිස් කියන්නකෝ ලැජ්ජ උනේ නෑ අනේ නෑ මිස් හිනා උන් නිසා මං ඇහුවේ හිනා යන්න නැද්ද මලු ආවේ හොන දේවල් වලට ඇයි මිස් නෑ ඉතින් මිස් කියන්නද කියලා හොනා මැඩම් කියන්නද කියලා හනෝ නෑ ඉතින් මිස් කැමති දෙයක් මිස් සතුරු වෙන දෙයක් කියන්න මං බැඳිලා ඉන්නවනේ දැන් මොකටද බැඳිලා ඉන්නේ නෑ මම මිස්ගේ සේවකයෙක්නේ දැන් එතකොට මේ ඕක කියන්න දාවේ නෑ නෑ මිස් එහෙනම් කාරණා දෙකක් දැනගන්න අහන්නකෝ බලන්න එහෙනම් මිස් මේ ෂර්ට් එක ලස්සනයි ඇයි මගෙන් අහන්නේ ලස්සනයිද කියන්නේ ඉතින් ඔයා ඉතින් අඳින ෂර්ට් ලස්සනයිද කියන මං කවුද ඉතින් මිස් කියන්නකෝ ඇයි මම එහෙම කියන්නේ අන්න බලන්න ඔය ඉතින් කුහකයිනේ මොකද්ද කියන්නේ කුහකයි කුහකයි ඒ කියන්නේ මොකද්ද නෑ දැන් මං කැතට නෝඩ මිස් කියනවා කැතයි කියලා හැබැයි ලස්සනට නෝට මිස් ලස්සනයි කියලා කියන්නේ අයියෝ අප්පා හරි හරි ලස්සනයි හරි මිස් බඩ පිරුණා ලස්සනයි කිව්වා අද මොකක්ද වරහන් තියනවා කිවි? ආ මිස් දාන වැඩේ මොකද මිස්? දාන දෙනවා අපි. මං ඒ ගැන මහිත් එක්ක අවසර කතා කරන්න ඉන්නේ. ඇයි මහි? නෑ ඉතින් ඒ ආනි වැඩි හිට නිවාසේ බැලුවේ. ගම කයිද දන්නේ. ඇයි එහෙම කියන්නේ? නෑ ඉතින් මිස් මහිලාට සංවිධාන ශක්තිය නෑනේ. පියෙම නෙමෙයිනේ මිස් කැම්පස් එකේම ගිහිල්ලා නෑ ආවේ. යුනෙන් එත් වැඩ කරලා තියෙනවා. ආයතට ඔහො හොඳයි හොඳයි හරි මිස් එනම් මම යන්න හරි ලැම්බෝ අර අපේ නයනාව ඩ්‍රීම් ස්ටාර් යන වැඩේට ඔබේ අකමැත්තක් නැහැ නේද දැන් මගේ කැමැත්ත අකමැත්ත මොකටද බං උතන්ට ඔයදි කියන්නේ දැන් ඇයි යකෝ බෑන්ඩ් එකේ වැඩකට හා උඹලගෙන් අදහසක් ඇහුවාම උඹලා පූදින්න හදනවනේ අකෝ දැන් මොකටද මගෙන් අහන්නේ ඕක හා උඹ දැන් බෑන්ඩ් එකේ එකෙක් නෙවෙයි උඹගෙන් අහන්න තුන නෑ බම් මේමනේ අජිත් යමේ අපි කතා කරගත්තා නේ නයිනා ඩ්‍රීම්ස් ආදානවා කියලා දැන් ඒක ඉස්සරයි නේ ඔව් අනිවාර්යයෙන් ඉතින් මේවා නෑ අනිවාර්යයෙන් ඒක කරන්න දෙපැයි ඔබ ගේම ගහන්න ඕනියා හරි හරි බං උඹලන් එන්න ඕන සපෝට් එක මට ලැබෙනවා නා මං ගේම ගහනවා එලකිරි වගේ පරිත් එක බං අපි දැන් සින්දු දෙක තුනක් දානවනේ සින්දු දෙක තුනක් දාපු ගමන් ටක් ටක් ගාලා ෂෝස්ටි කියනවා ෂෝස්ටි ගාපු ගමන් අපිට සල්ලි ටිකක් හම්බෙනවා කොහොමද ඒ ඇස්සෙදි අපි ඩ්‍රීම් ස්ටාර් වෙලා ඉද්දියා කොහොමද යම්ම මේ කල්ලා කියන කතාව මචං සහතික ඇත්ත ඈ සහතික ඇත්ත හැබැයි මචං මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මොකද මං ඩ්‍රීම් ස්ටාර් යනවට බං අපේ එකෙක් කැමති නැහැ ඒක උදේ එකෙක්වත් අකමැත්තෙන් මම මේකට යන්න කැමති නැහැ බං හරි හරි කියපන් මං කියන්න ඕනේ නැහැ නේ බං
අකමැති එකම ඉදිරිපත් වුණා නම් ඉවරනේ. ඉතින් මේ කවුද බං? එහෙම කවුරුත් නැහැනේ බං මෙතනනේ. ඈ කවුද බං? කවුද? එහෙම අකමැති කවුරුත් නැහැනේ. ඉන්නවා ඉන්නවා බං. කවුද බං? ලැම්බා. උඹ ඇත්ත කියපන්. මොකක්ද ඇත්ත? උඹ කැමති නැහැනේ මං යනවට. දැන් කවුද කියන්නේ? ආ? අනේ නිකන් බොරු කියන්න එපා බං. මේ කල්ණයා මූට කියපන් නිකන් බොරු හේතු හදාගෙන නිකන් ප්‍රශ්න ඇති කරගන්න හදන්න එපා කියලා. හරි? මම යනවා. උඹලට කියන්න පඩක් මූගෙන පොඩි සැකයක් තියෙනවා බං. මූ කැමති නෑ ඇත්තටම. කල්ණයා ඒක උඹට මං අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඔබ දන්නවනේ. හරි හරි බං අපි කැමති ඉන්නේ නේ. ඔබ මැච් එක ගාවන් ඉන්න අපි දවසේ. එනි හරි. සමුදියා. වාඩිලෝ. මොනවද ඔබ කියන සින්දු? ඇත්තටම කිව්වොත් මම වැඩ කරන තැන ඇත්තටම හොඳයි. මොකද මට එතන කිසි කරදරයක් නෑ. ඒ වගේම ආයතනයේ දිනු කරන් මට ඕන කාලයක් එතන ඉන්නත් පුළුවන්. අනික බං විගුණන්න තියෙන්නේ මල්නේ. මෙවතරිය. එතකොට උඹ අර කිව්වේ අර මල් කඩේ. මොකද්ද? ඇයි කිව්වේ බං මල් කඩේ මිසුත් මලක් වගේ කිය. මේ මේ බොරු කියන්නේ බං. ඒ ඌ කිව්වා සුල්ලයි ඈ. ඊ කිව්වා කිව්වා. දස මොකක්ද? ජොබෙල්. කියන්නම තරම් විශේෂ දෙයක් නෑ බං. ඉතින් කරගෙන යනවා. මේ අයියේ. මෙයාට කියන්න ඕනේ ඩ්‍රීම් ස්ටාර් එකට පොඩ්ඩක් උනන්දු වෙන්න කියලා. අයින් දැම්මු ඒකට යනවනේ. ඔව් ඔව් යයි මේන් කියලා. ඇයි? මගේ ඔමනාවට ඇප්ලිකේෂන් එක දැම්මට මෙයා මට බයිනවා. මොකද දැස වෙලා තියෙන්නේ? ඒ මට මොකුත් වෙලා නැහැ බං. එහෙනම් ඉතින් මේ මේ කෙල්ලට බයින්නේ? මට ඉතින් මේ වැඩත් එක්ක ඕර වෙලාවක් නැහැ නේ මయ్యා. මේ මේ උඹට වෙලාවක් නැත්තම් ඔය ජොබ් එක ගෑන් වෙලා හරි යන්න ඕන හරි. අපි ඉන්න උඹ බලා ගන්න. ඒ දැස කීප මෙතන. නෑ බරේ බරේ බයිද? හරි හරි කීප කීප. මේ අර කෙල්ල ඇප්ලිකේෂන් එක දාලා දෙනවා ඩ්‍රීම් ස්ටාර් එකට ඵලයන් ආ කන්න පොඩි වෙන දෙන්න ඔබ දන්නවනේ. හරි හරි ඒක. තව නිවුස් එකක් තියෙනවා කියන්න. ගුඩ් ද බෑඩ් ද කියන්න දන්නේ නෑ හරි. මේ හරි මොකද්ද කියන්නේ? කලන ලයින්නේ. කලන. උන් සින්දු තුනක් කරන්න යන්නේ සින්දු තුනක් එළියට දාන්න යන්නේ උණු කැවුම් වගේ අහන්න. කවුද කිව්වේ? කිව්වේ කවුද කියලා වැඩක් නැහැනේ. ඈ විශ්වාසවන්ත ආරංචියක්. විශ්වාස කරපන් ඉච්චර. හරි ඉතින් අපිත් කරමු. කරයි. අනේ මේ බාර මල් කඩේ කේල් මලත් තොඳුළු කරගෙන ඉන්නවා. හරි හරි ඉතින් ජීවිතයේ අමාරු අවස්ථා වලදී හැමදේම හොඳින් සිද්ධ වෙන්නේ නැහැ. ඒක හැමෝම තේරුම් ගනි. ආ විශේෂයෙන් උඹ. කොච්චර හොඳ ළමෙක්ද ඔයා? කොච්චර ලස්සන ජීවිතයක් දියෙන්නේ. ඇයි නිකන් මේ නාස්ති කරගන්න හදන්නේ? මොහුනේ තෙල් ගතියට ලීව ආයුෂ් ඇලෝවේරා ෆේස් වොෂ්. නිශානි ඇයි මොකද ගෙට යන්න? ගෙට යන්න නැතුව ඉතින් මම මේ එළියට වෙලා ඉන්නද? හරි හරි ඉතින් මම අහන්නේ මේ මම එනවා දැක්කේ නැද්ද? දැක්කා. ඔව්. කොචුරිදු? චුරිදු ඉන්නවා. චුරිදු මෙන්න කවුද යාළුවෙක් ඇවිල්ලා? කවුද? ඇවිල්ලා බලාගන්න ලොකු මැඩම් නෙවෙයිනේ. කොයින් මොකද කරන්නේ? මම මේ චිත්‍ර වගයක් ඇදලාද හිටියේ. ෂා ගේන්න අපිටත් බලන්න. දැම්ම බෑ. ඇයි? ඉවර නෑ. මම ඒක ඉවර කරගෙන ඉන්න. හරි පුතේ. ඔයා මොනවද තාත්තට කිව්වේ? මොනවද? දුවයි මාවයි බලා ගන්නවා කියලා කිව්වා තමයි. පිස්සු දුවට නෑ. පිස්සෙක් වෙන්න මොන්ද ඔයා දුවයි බාර ගන්න?
තිසංක ඔයාට එහෙම දෙයක් හිතුණා නම් මට සමා වෙන්න. හැබැයි මම ඒකට කැමති නෑ. ඇයි? එහෙම තමයි. මෙහෙමයි බලාපොරොත්තු ඇති වෙන්නේ කියලා නෙමෙයි. ඒක තමයි මම ඔයාට සමා වෙන්න කියලා කිව්වේ. මේ මොකද්ද හේතුව? දෙයනේ කොච්චර හොඳ ළමෙක්ද ඔයා? කොච්චර ලස්සන ජීවිතයක් දියෙන්නේ. ඇයි නිකන් මේ නාස්ති කරගන්න හදන්නේ? ඔයා මාර කතාවන්නේ කියන්නේ. මොකද්ද? මලක් වගේ පොඩි එකෙක්. මල් ගහක් වගේ අම්මෙක්. අනේ මේ විකාර කියවන්න එපා අප්පා. ආ. ඒ දැන් මේකද මේ කේන්තින් ඔය යන්නේ කි? ඔව්. ඇයි? එහෙම තමයි. ආ. ඒ කියන්නේ ඔයාට මාව එපා වෙන විදියට දින්න ඕනේ. ඔව්. ටිකක් අමාරුයි ඒක. ඇයි? මෙහෙමයි. මට ලේසියෙන් දෙයක් ඕන වෙන්නේ නැහැ. ඕන වුණොත් ලේසියෙන් එපා වෙන්නෙත් නැහැ. මොකද? මහ විකාරකාරයෙක් අනේ. මට නම් තේරෙන්නේ එච්චරයි. අනිවාර්යෙන්. හොඳම විකාරකාරයෙක්. ඔ මැඩම් මේ මං හිතන්නේ අපිට පුළුවන් කියලා. ඔව් ඔව්. ආ නෑ නෑ මැඩම් නෑ නෑ. පහුගිය පාරත් අපි ළමයි 7 දෙනෙක් කලාප තරඟවලට ඉදිරිපත් කළා. ඊට පස්සේ ඒ ළමයින්ම අපි පළාත් තරඟවලට ඉදිරිපත් කළා. ඔව්. ඔ මැඩම් අපිට සමස්ත ලංකා ජයග්‍රහණ දෙකක් තියෙනවා. හොඳයි මැඩම් හොඳයි මං සහභාගී කරවන්න. අනේ ඔ මැඩම් තෑන්කියු මැඩම් තෑන්කියු. හොඳයි ඕකේ. දොහත්ය බොහොම කාලෙක පස්සේ ඒකනේ මොකද මේ අපි දැන් ඉතින් ගණන් ගන්න නැහැනේ මොකද ඇයිද අපි වැඩ කළේ දයාලටනේ හරි දයාල් නිමිනි බින්ද මහත්තයා කියලුවා රාල්නේ ඒකනම් එහෙම තමයි ඒ උනාට ඉතින් මට ආපහු හැරෙන්න බෑනේ ප්‍රින්සිපල් සර් අනේ මල විකාර මේ ඇමතිලා තැරණ එකේ ලේකම්ල මොකද්ද? ඒ කතාව නම් ඉතින් ඇත්ත තමයිනේ. මේ අනේ වි චම්පයක් දාන්නනේ ඕන දෙයක් ගලයන් කියලා. දිවසේරුත් මරු මරු කතා කියන්නේ නේ. බලමු බලමු බලමු. අපි ඉතින් තව ඉන්නවනේ. මං අද නම් ආවේ ඉතින් වෙන වැඩක්. මොකද වැඩේ? ඇත්තම කියනවා නම් බිසිපර් සර් මට ඒ කතාව කියන ලැජ්ජා මොකද්ද? මොකද්ද කියන්නේ අපේ මේ මැඩම් ඉන්නේ අපේ නිසානේ. ඔව්. එයා සම්බන්ධ දෙයක්. මොකද්ද? එයා සම්බන්ධ වෙනවා මේ කතාව. හරි හරි මිලින්ද මහත්තයා කතාව ඉස්සෙල්ලා කියන්නකෝ. නිසානේ මේ සම්බන්ධ වෙනවා නම් ඒක මටත් අදාළයි. මොකද නිසානි මිස් මගේ පාසලේ ටීචර් කෙනෙක්. මම විදුහල්පති. නැතුව නැතුව. ප්‍රින්සිපල් සර් නේද මෙතන ඔක්කොම අට වඩා බල උඩින්ම ඉඳගෙන මෙතන වැඩ ටික ඔක්කොම කරන්නේ. කියන්න ඕන මොකද්ද කියලා? සර් දන්නවනේ සර්. අපේ ෆැමිලි ලයිෆ් එක මගේ අපේ පවුල් ජීවිතේදී ඒ තරම්ම හොඳට යන්නේ නැහනේ සර්. හරි හරි මම දන්නවා. දෙන්න දෙපැත්තට වෙලා ඉන්නේ නේ. සර් දෙපැත්තට වෙලා හිටියට සර් අපි තාම ඩිවෝස් වෙලා නැහැ සර්. ඒ කියන්නේ අපි තාම නීත්‍යානුකූලව එන් වෙලා නැහැ සර්. ඒ කියන්නේ එයා තාම මගේ වයිෆ්. හරි හරි ඉතින් මේකයි සර්. දැන් නිෂානි ඔය සංගීත කාර්යයයි දැන්. සර් පාරේ යන්නේ ඉන්නේ සර් නිකන් කෙල්ලෝ කොල්ලෝ වගේ සර් අත් පටලගෙන කරට අත දාගෙන ඇලිලා ගැලිලා වෙලිලා සර් එහෙම යනකොට සර් ඒක සර් දැන් හරි නෑනේ සර්. දැන් මං කියන්නේ සර් දැන් අපි පොඩි ළමයින්ට අවවාදයක් අනුශාසනාවක් දීලා ඒ ළමයින් කොහොමද සර් මේ හරි මාර්ගයට හදලා ගන්න පිළිවෙලකට හුරුවරු ඔහොම පාර යනකොට සර් මං කියන්නේ. මොකක් කියන්නේ? ඔහු එහෙම යනවද? සර් යනවද කියන්නේ සර්? මේ සර් මගේ යාළුවෝ දන්න කියන කට්ටිය සර් මට එම්මෙන් කණින් කොණින් ඕ කියලා තිබ්බා සර්. මයිද එච්චරම ගණන් ගත්තේ නෑ සර්. පස්සේ බැලින්න සර්. මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා සර්. මං ඒ දැකපු එක තමයි සර්. සර්ට ඇවිල්ලා ඉන්නේ සර්. මිලින්ද මහත්තයා. එහෙම වෙන්න දෙන්න බෑ. ඔව් සර්.
මම මේකට කෙලින්ම විනය කියා මාර්ග ගන්නවා. හරි ඊට පස්සේ මම කලාපටත් අඬලා යවනවා. එහෙමයි සර්. මල්ලි කොහොමද? ඕනෑම ප්‍රමාණයක ටීවී සභාසියයට 50ක් දක්වා වට්ටා. දිවයිනපුර සොෆ්ලොජික් සහ සොෆ්ලොජික් මැක්ස් ප්‍රදර්ශනාගාරවලින්. ස්වාභාවික මී පැනිසාරය මුසු නව ලක්ස් පොටැනිකල්ස්. මොකදස මේ සර්ගේ පාසැලේ සර්ගේ යට තියෙන ගුරුවරියක්ගෙන් සර් ඒ මත පසුවීමක් වුණොත් සර් සර්ට හොඳ නැහැ සර් ඒක. ඊට බලමු. ඒක මාර වැඩක් නේ. ඔව් සර්. හැබැයි සර් ඉතින් සර් ඔය කලාපෙට ඔය එහෙම එහෙම තැන්වලට ලියලා කරලා යවද්දි සර් මම ඕක කිව්වා කියලා ලියලා යවන්න එපා සර්. නෑ නෑ නෑ. පාරේ උහුම යනකොට මිලින්ද මහත්තයා දැක්කනම් ඒක මිලින්ද මහත්තයා විතරක් නෙමෙයිනේ. තව පාරේ යන අය, ගමේ ඉන්න අය ඈ මම කියන්නම් එහෙම ආරංචියක් ආවා කියලා. අනේ සර් හරියටම හරි සර්. ඔව්. ඔයක හරි. මෙහෙම කරමු. මම කියන්නම් ගමෙන් චෝදනාවක් ආවා කියලා. උසෙක් සර්ට ඕන මෙහෙමත් කියන්න පුළුවන් නේද? සර් කියන්න පාසලේ දරුවන්ගේ දෙමව්පියන් සර්ට පැමිණිලි කළා කියලා. හරි. එහෙම කියමු. හොඳයි හොඳයි මම මේක අනිවාර්යයෙන්ම ඔයාලා බලන්න. සර් මේ ගොඩක් thank you. සර් මම යන ගිහින් එන්න සර්. හොඳයි හොඳයි. හරි මහත්තය ගිහින් එන්න. බුද්ධ සර් නයිස්. හොඳයි. ඒක ඒකයි. හරි. නිශානි මිස්. ඔව්. මොකක්ද යම් තු මිස් කෑම්? දැන් ඔයගොල්ලෝ මේ දැක්කල යව ගිහින් ඉන්න නිසා මං හිතුවා ඉතින් අඳුරන්නේ නැද්ද දන්නේ නැහැ. මොකක්ද අඳුරන්නේ නැති කතාව? දැන් ඔයගොල්ලෝ කතා කරන්නේත් නැහැ, කෝල් එකක්වත් නැහැ, මූණ බැලුවෙත් නැහැ. මං හිතේ වෙන කල්පනාවක්. පුදුම කල්පනාවක් නේ අකෝ ඒක. කියන්නේ මේ මාව එච්චර පේන්නේ නැති විදිය කල්පනාවක්ද? තිසංක අපි මේ දේවල් ඉස්කෝලේදී කතා නොකරෙමුද? ඇයි? මොකද මේක අපි දෙන්නම රස්සාව කරන තැනනේ. ඉතින් අපි දෙන්නට විතරනේ ඇහෙන්නේ. නෑ මම මේ කාටවත් ඇහෙනවට නෙමෙයි එහෙම කිව්වේ. අනිත් එක ඉතින් මේක වගේ පෞද්ගලික ප්‍රශ්නයක් නේ මට ඕනනම් කතා කරනවා මට ඕනනම් තමයි කතා කරන්නේ. එහෙනම්? නැති ඔබ කතා කරන්න ගිහින් නිකන් හිත රිදෙනව නේද? ඔයා විතරනේ හිත රිදෙන්නේ නේ. මං දැන් එහෙම දෙයක් කිව්වේ නෑනේ. එහෙම තමයි ඔයා කිව්වේ. නෑ එහෙම නෙවෙයි. මට දැනුනේ ඒ වගේ. මේ තිසංග ඔයාට දැනෙන හැමදේම ඇත්ත නෙවෙයි හරිද? ඒක ඇත්ත. මොකද්ද? දැන් මට දැනෙන හැමදේම නම් ඉතින් ඇත්ත නෙවෙයි. දැන් මොකද්ද ඔය හින්ට් ගහන්නේ? දැන් කවුද හින්ට් ගහන්නේ? තිසංග ඔයාගේ දුෂ්ටකම් පොඩ්ඩක් අඩු කරගන්න. මම ඔබට තරහ ගන්න තරම් දෙයක් කිව්වේ නෑ. මට? ඔව්. වෙන්න. වෙන්න දෙන්න පිස්සු තමයි ඔය. මල්ලි. කොහොමද? ඉන්න හොඳයි. හොඳයි. නිශානි මිස්. ඇයි? කොහොමද ඉන්නේ? හොඳයි 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 නම් ඉතින් අපි මෙතන ඩිස්ටර්බ් වෙන්නේ කන්නේ නැහැ. මං ආවනේ මේ ප්‍රින්සිපල් සර් හම්බෙන්න වැඩකට. එන්න නං ආ. ඒකද නේ. නැමෙවත්. නැන්නේවත් නෑ. කතාවයි නේ. ඊවා වෙතින් රන් පින්ඩන් 1000ක් ඊවා විශ්වාසයෙන් පෙරමුණි. ඔබ එකතු කරන සුබ නත්තලක් වේවා. එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් සෙනෙහසේ සිසිලස. සොෆ්ලොජික් ගෘහ භාණ්ඩ වලට 30ක් දක්වා වට්ටම්. දිවයිනපුර සොෆ්ලොජික් සහ සොෆ්ලොජික් මැක්ස් ප්‍රදර්ශනාගාර වලින්. මං අරගෙන තීරණයකට ආ. මොකක්ද අංකල් තීරණේ? හැබැයි මේකේ පොඩි පරහක් තියෙනවා. ඒ මොකද්ද? ගයමු